සීගිරිය පළටුවාවේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද විරෝධතාවක් පැවැත්තුවා. මේ පැවැත්ුණේ එහි කැඳවුම් කරු හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාගේ සහභාගීත්වයෙන්. ගොවියට ප්‍රශ්නයක් නෑලු. මහින්දානන්ද එකවතාවක් කියනවා 1%ක් විතර තමයිලු පොර ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට තව වංගයක් කිව්ව 4%ක් විතර තමයිලු තියෙන්නේ. යකෝ අද කියනවා 5%ක්ලු තියෙන්නේ. සියයට පහක් නම් පොර ප්‍රශ්නේ තියන්නේ දවසකට සිය ගණන් ගොවි ජනතාව සිය ගණන් උද්ඝෝෂණ ව්‍යාපාරවලට දහස් ගණන් ඒවට සම්බන්ධ වෙන්නේ සියයට පහක් තියෙන හින්දාද ඊළඟම ඉඳනන්ද අපට චෝදනාවක් කියලා කරනවා අපි අවිස්සීමටලු දැන් මේ ගොවියෝ පාරට බහින්නේ අපි ආනව මේ ගොවි ජනතාවගම් අපේ අවිස්සීමටද ඔයගොල්ලෝ පානට බහින්නේ පොර නැති නිසා අපට ගන්න ගොවියගේ හඬ අහගන්න මහින්දානන්ද අපහාස කරන්න එපා කාගේවත් ඇවිස්සි වලට පාරට බයින මිනිස්සු නෙමෙයි මේ ගොවි ජනතාව කියන්නේ ඒ තාඩිය මුකුරලෙන් මේ මහපොළවත් තැත් කරන මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියලා කෘෂිකාර මැමතිට අපි කියනවා අපි නෙමෙයි ගොවිය අවුස්සුවේ ගොවිය අවුස්සුවේ ඕගොල්ලෝම අවුස්ස ගත්තී බම්බරෙට ගල ගැහුවේ ඕගොල්ලෝ දම් බම්බරේ අවිස්සලා තියන්නේ දම්බම්බරු කරකෙනවා රුං 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 ගාලා ඒ නිසා ඒ බම්බරුන්ගෙන් බේරෙන්නනම් ඔයලට විවිධ දේවල් කරන්න බෑයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ හා රාජාංගන ගොවි සංවිධාන කිහිපයක් එකතුව සංවිධානය කර තිබුණු උද්ඝෝෂණයක් රාජාංගනයේ යායේ නවය ප්‍රදේශයේදී පැවැත්ුණා මේ පොළව විස වෙලා තියන්නේ ඔව් ඒක හරි නිසරු වෙලා තියන්නේ ඒක අපි පිළිගන්නවා ඒකට යටත් හැබැයි කාබනික පොහොරයි රසායනික පොහොරයි දෙක එකට මිශ්‍ර වෙච්ච ක්‍රමයක් යන්න ඕනිකම තියෙනවා ගහෙන් වැටිච්ච මිනිහට ගොනා එන්න වගේ මන්දාරම් නුවර වෙල්ලායේ අද පැවති විරෝධතාවයයි මේ මේ අතර ඌව පරණගම බල වෙල්ලායේදී පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලමින් විරෝධතාවක් පැවැත්ුණා මේ සංවිධානය කර තිබුණේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයයි ලෝක සෞඛ්‍ය සංවිධානය හරි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරි නිගමනයක් දීලා තියෙනවද රසායනික පොහොර වලින් තමයි මේ රටේ ලෙඩ රෝග හැදෙන්නේ කියන පස දූෂණය වෙන්නේ කියලා වෙනත් ක්‍රම නැද්ද කර්මාන්ත ශාලා වලින් අපද්‍රව්‍ය පිට වෙන්නේ නැද්ද වාහන වලින් පිට වෙන්නේ නැද්ද එතකොට ඇයි රසායනික පොහොර විතරක් ටාගට් කරේ කියන එක එතනින්ම පැහැදිලිව පේනවා එහෙම නිගමනයක් කවුරුත් දීලා නැහැ සෞඛ්‍ය ශේෂ්ඨ වලින් මතයක් තියෙනවා කවුද මේ 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 වසවිස ඇති ආහාර සිහිනේ සමාජගත කරේ ලංකාවේ තියෙන ප්‍රධානම වෛද්‍ය වෘත්තීය සමිතියක් තියෙනවා මම නම කියන්න අවශ්‍ය නැහැ ඒක ඉන්නා නායකයෙක් එතුමාට තියෙනවා රටේ නායකයා වෙන්න ආසාවක් තුමාට ගමට යන්න වැඩක් හදන්න ඕනේ. මොකද්ද හදුව වැඩේ? වසවිස නැති ආහාර. ගොවියගේ අඩුපාඩු හොයන්නේ නැහැ. වතුර ටික ඉඩම් ටික හොයන්නේ නැහැ. අලිපයින් එක හොයන්නේ නැහැ. ගොවියා ගහපු පොහොර ටික විතරයි උඹලට ඕන වෙලා තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා කාබනික වගාවට ගෙනියනවා නැක විද්‍යාත්මකයි කියලා අපිට කරලා පෙන්නන්න. වෘත්තීය සමිති නායකයන්ගේ දේශපාලන බලාපොරොත්තු වලට හරි ලංකාවේ ව්‍යාපාරිකයන් සිහින හරි ඉෂ්ට කරන්න නෙවෙයි මිනිසුන්ට කන්න නැහැ. ගොවියා වසබීපු රටක් මේක 90 දශකේ. උඹලා එතෙන්ට මේක හදන්න එපා. කරුණාකරලා මේ වැඩේ ආපස්සට හරව බලන්න උඹලගේ උද්දච්චකම නැතුව